ඉතින් අපි අද ජැෆ්නා යනවා. යාපනේ යනවා. ඔඩියල් කූල් කන්න. එහෙනම් අපි ගිහිල්ලාම බලමු. අන්නක පොඩ්ඩක් මොනතරම් ලස්සනද කියලා සංකු පිටි පාලම සෑහෙන හුලකක් තියෙන තැන මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මෙන්න තියෙනවා සංකු පිටි පාලම සංකු පිටි බ්‍රිජ් එක පේනවනේ මොනතරම් ලස්සනද කියලා මේ දෙපැත්තම පාලම දෙපස කලපුව තමයි තියෙන්නේ මේ එක මහ විශාල කලපුවක් එහා පැත්තෙත් කලපුව තමයි තියෙන්නේ අපි දැන් ඒ පාලම ළඟින් තමයි අපි ජැෆ්නා වලට එහා පැත්තට යන්නේ මේ බ්‍රිජ් එකෙන් කෙලින්ම එහා පැත්ත පේදුරු තුඩුව පැත්තට තමයි යන්න තියෙන්නේ මේ පැත්තෙන් එලිෆන්ට් පාස් අර පැත්තෙන් ජැෆ්නා වලට තමයි අපි මේ පාරෙන් හැම ගිහිල්ලා ජැෆ්නා වලට තමයි යන්න තියෙන්නේ ඔයගොල්ලෝ ජැෆ්නා යනවා නම් සංකුප්පිටි බ්‍රිජ් එක ළඟ පොඩ්ඩක් නතර වෙලා බලලා යන්න දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ජැෆ්නා වලට යන සැටලයිට් view එක තියෙන්නේ දැන් අපි ඉන්නේ මේ සංකුප්පිඩි බ්‍රිජ් එකේ මෙන්න මෙතන ඉන්නේ මේ පේනව නේද මෙන්න මෙතන තමයි අපි ඉන්නේ මෙන්න මේ නිල් පාටින් පේන්නේ මේ බ්‍රිජ් එකේ තමයි අපි ඉන්නේ දැන් දෙපැත්තෙන් කලපුව තමයි තියෙන්නේ ඊට පස්සේ ඉන්ඩියන් ඕෂන් එකට කනෙක්ට් වෙන තැන තමයි තියෙන්නේ ඕගලන්ට පේනවනේ දැන් අපි ජැෆ්නා වලට යන්නේ ජැෆ්නා වලට මේ පැත්තට යන්න තියෙන්නේ මේ පැත්තට පේදුරු තුඩුවට යනවා නම් කෙලින්ම මේ පැත්ත එලිෆන්ට් පාස් මේ පැත්තට ඉතින් අපි යන් ගිහිල්ලාම බලමු සුදීප සුදීපත් එක්ක තමයි මම අද ජැෆ්නා යන්නේ සුදීප නිතර ජැෆ්නා යන්නේ කෙනෙක් සුදීපගේ අඳුරන තැනකට තමයි අපි යන්නේ ගිහිල්ලා එතනට ගිහිල්ලා අපි හදාගෙනම ඔඩියල් කූල් කන්න යන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා මේකට ඉස්සෝ දැල්ලෝ කකුලෝ හැම දෙයක්ම සීෆුඩ්ස් දාලා හදන කෑමක් සුපිරි කෑමක් පේනව නේද යාළුවනේ උතුරට ආවේනික වෙච්ච ඕට්ටු වර්ග ඒ කියන්නේ ඔරු වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරන වල්ලම් වගේ జాතියක් තමයි මේක. ඔයාලන්ට පේනව නෙමෙයි රැකියාවට යන්න හැමතැනම නවත්තලා තියෙන ඒවා තමයි. මේ අතරමඟ සංකුප්පිටි පාලම පහු කරලා එන ගම පාර දෙපැත්තේ මේ ලස්සන දර්ශනය දැකලා මම මේ නැවැත්තුවේ. බලන්න මොන තරම් ලස්සනක්ද කියලා. ලස්සන වැල්ලක්ද කියලා බලන්න මේ මොනතරම් ලස්සන සුදු වැල්ලක්ද තියෙන්නේ මේ බලන්න හරිම ලස්සනයි
Jaffna වල හැම ගෙදරකම ගේ ඉස්සරහා කොඹ ගහක් තියෙනවා. අනිවාර්යෙන් කොඹ ගහක් තියෙනවා. මාර කූල් එකක් තියෙන කොඹ ගහයට. ඒගොල්ලෝ මේ වගේ මිදුල ලස්සනට බංකු දාලා හදලා කරලා තමයි තියාගෙන ඉන්නේ. තල් ගහ හැම ගෙදරකම තල් ගහක් තියෙනවා. පේනද මේ තල් ගහෙන් ගෙඩි වැටිලා තල් ගෙඩි වැටිලා. ඒ වගේම මේ තල් ගහේ පිටි වලින් මේ ඒගොල්ලෝ ගාඩන් එක ලස්සන සරසලා තියෙන තමන්ගේ ඉඩමේ වැටවල් ගහන්න හැම දෙයකටම මේ තල් පිටි පාවිච්චි කරනවා. හරි හයියයි වේලුණාට පස්සේ. පුදුම හයියක් තියෙන. මේ හැම දෙයක්ම පාවිච්චි කරනවා ජැෆ්නා ගෙවල් වල. ඒගොල්ලෝ බලන්න පළතුරු වවලා මඤ්ඤොක්කා හැම දෙයක්ම ඉඩමේ වවා ගන්න. අංකල් ජැෆ්න හිටියත් අංකල්ට සිංහල සින්දු පරණ කාලේ සිංහල සින්දු අහන්න ආසයි. මට කියලා ෆෝන් එකෙන් YouTube එකෙන් දාගත්තා මේ සිංහල සින්දුවක් අහන්න කැමතියි කියලා. බලන්නකො කොච්චර බැඳීමක් තියනවද කියලා. ඔව් මට වයස දැන් 80යි. දැන් අපි පොඩි කාලේ ඉඳලා මේක හදනවා. ගම්මාන පැත්තේ තමයි මම ඉතුනේ. එතකොට ගම්මාන පැත්තේ සාමාන්‍යයෙන්ම ඒ කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා මේක හදනවා. මේකට කියන්නේ ඔඩියල් කූල්. එතකොට ඔඩියල් කූල් කිව්වොත් සාමාන්‍යයෙන්ම අපි ඔක්කොම එකතු වෙනවා. කට්ටියම පවුලේ 5 දෙනෙක් 5 දෙනෙක් ඒ වගේ එකතු වෙලා කූල් හදනවා. එතකොට ඒ කාලේ ඉඳලා තාමත් මේක හදනවා. සාමාන්‍යයෙන්ම නිවාඩු දවසවලට එක හදලා බොනවා. හැබැයි මේකේ හරි ගුණාංශ තියෙනවා. ඇඟට හොඳයි. දැන් මම දැන් වයස 80ට මේක ගත්ත නිසා තමයි මමත් හොඳින් ඉන්නවා. දැන් තාමත් අසුවෙන් තාම ප්‍රශ්න නැතුව දෙයට මුකුත් නැතුව ඉන්නවා. ඒක නිසා ඔකනත් හදලා බීලා බලන්න කියලා තමයි මම උත්සාහ කරනවා. තව කූල් වගේ තියෙනවා මේක. දැන් මිරිස් දාපනේ. දැන් මිරිස් දාන්න නැතුව අර පැණි රසයෙන් තියෙනවා කූල්. ඒකට කියන්නේ ආඩි කූල් කියනවා. ඒ වුණාට දල් එකෙන් හදන්නේ අර කරපටි කියනවා. ඒකට කියන්නේ තල් වලින් එන්නේ අර කරපටි. ඒක හකුරු. ඒ හකුරු හකුරු. ඒ හකුරු වලින් තමයි ඒක හදන්නේ. එතකොට ඒක පණි රස. අය ඒකත් ඇඟට හොඳයි. ඒක සාමාන්‍යයෙන් මේ ඒක හදන්නේ අර Hindu ආගමේ කට්ටිය අර ආඩි මාසේ. ඒ කියන්නේ ජූලි මාසේ දෙමළ අවුරුතකට දෙමළ මාස පළවෙනිදා ජූලි මාසේ පළවෙනි ආඩි කූල් හදනවා. එතකොට ඒකත් එක අර තවත් ඒක ෆෙස්ටිවල් වාගේ තමයි ඒ දවස. එතකොට ඒ ඔක්කොම එකතු වෙලා ඒක ආඩි කූල් හදලා බොනවා. ඒක ස්වීට්. முழு பொருட்களும் இந்த இடத்தில் வைக்கப்பட்டிருக்கின்றன. முதலில் ஒரு பாத்திரத்தில் வயிற்றங்காயும் பிலா விதையும் இருக்குது. ரெண்டாவது பாத்திரம் மரவள்ளி கிழங்கு. அடுத்த மூன்றாவது பாத்திரத்தில் முருங்கைக்கீரை இருக்கின்றது. நான்காவது பாத்திரத்தில் இறால். ஐந்தாவது பாத்திரம் எல்லா வகையான மீன்களும் வெட்டி துண்டாடப்பட்டு வைக்கப்பட்டிருக்கின்றது. ஆறாவது பாத்திரத்தில் நண்டு இருக்குது. ஏழாவது பாத்திரத்தில் கனவாமியும் இருக்கின்றது. எட்டாவது பாத்திரத்தில் ஒளியல் மாவும் ஒளியலும் வைக்கப்பட்டிருக்கின்றது. இதில் நீர் ஒளியல் மாவில் கலந்திருக்கின்றது. அடுத்ததாக செத்த மிளகாய்க்கு அது மிக்சியில் அரைச்சி பொடி செய்து போடுவதற்காக. பிறகு பழப்பொடி அளவுக்கு ஏற்றதாக இருக்கின்றது. மிளகும் சீரகமும் எனக்கு பொடி செய்து அதை விட்டு ஒடியல் கூடுக்கு போடணும். மற்றது மஞ்சத்து, மற்றது உள்ளி, என்ற தேவையான அளவு உப்பு உப்பு இருக்கின்றது. அண்ணாப்பி சுதுலூனு டிக்க ஏவாகியம்
සූදුරුයි ගම්මිරිසුයි ඒ වගේම මිරිස් දියක වතුර කොඟවපු මිරිස් ග්‍රයින්ඩර් එකට දාලා අපි දැන් හොඳට අඹර ගන්න යන්නේ මේක ඕනනම් ගලේ අඹර ගන්න පුළුවන් අපිට ඉතින් පහසුයි ග්‍රයින්ඩර් එක අඹර ගන්න යන්නේ වතුර මදි නම් වතුර අපි බලලා දා ගන්න ඕන මේ විදිහට වෙනම වාජනයකට මේ අඹරගත්තු ටික දා ගන්න ඕන. මේ පේනව නේද? යාපනයේ ලිපවල් හදලා තියෙන විදිය. මේ පොළවේ අපි හිට ගන්න තැනම තමා අඟල් 6ක් 7ක් උසින් තමා මේ ලිප හදලා තියෙන්නේ. බිම ඉඳගෙනම උයන්න පුළුවන් විදියට තමා මේ ලිපවල් හදලා තියෙන්නේ පේනවනේ. ලිපවල් දෙකක් තුනක් තියෙනවා. එකක ගින්දරෙන් අනිත් එකෙන් ඕන වතුර එකක් රත් කරගන්න පුළුවන් විදියට තමා හදලා තියෙන්නේ. ஒடியல் கூழ் தயாரிப்பதற்கு பாத்திரத்தில் நீரிட்டு கொதிக்க வைக்கப்பட்டுள்ளது அதற்குள் மரவள்ளி கிழங்கு தற்போது போடப்பட்டிருக்கின்றது முலிம்ம மஞ்சொக்க டிக்க தாகத்தா அதன் பிற்பாடு ஈழங்கட்ட வைத்தங்காயும் பிளாவிதையும் அதற்குள்ள இட்டு அவிய விடுவதற்காக கொட்டப்படுகின்றது ஈழங்கட்ட மேகரல் டிக்காய் කොස්සන ටිකයි දාගත්තා. මොකද මේ ටික ඉක්මනට තැම්බෙන්න ඕනේ හින්දා හොඳට හයිය නිසා මුලින්ම එළවලු ටික තමයි දාගන්නේ. අරගෙන තොඩන්දු නණ්ඩු අදකුලේ ඉට අවිය විඩුවලකහ පිටපටුලන්. ඊළඟට කකුලොත් ඔය ගමම්ම කකුලෝ ටිකක් දාගත්තා. මඤ්ඤොක්කයි කොස්සටයි මෑකරළුයි ඔක්කොම හොඳට තැම්බෙන්න යවන්න ඕන. ඊළඟට මූඩියෙන් වහගන්න. දැන් හොඳට උතුරගෙන ඉන්නේ කකුලෝ ටිකයි මඤ්ඤොක්ක ටිකයි කොස්සට මෑකරල් ඔක්කොම හොඳට පදමට තැම්බිලා තියෙන්නේ දැන්. පන්දර රාත්‍රිද කනවල් කොටපිට. ඊළඟට දැල්ලෝ තමයි එකතු කරගත්තේ. අර තැම්බිච්ච වතුරකට ඔහොමම දැල්ලෝ ටිකත් එකතු කරගත්තා. ඊළඟට ආයි ඉස්සෝ. අනෝර සේතු රාණම්. ලාවිය වල. නැවත පියන හොඳට වහගන්න. ඊළඟට කහ එකතු කරගත්තා. හොඳට ඒ කහ වර්ණය එන්න කහ එකතු කරගන්නවා. ඊළඟට ලුණු. මේ ඔඩියල් කූල් හදන්නේ ගොඩක් වෙලාවට ජැෆ්නාවල පවුලේ කට්ටිය එකතු වෙලා කට්ටිය එකතු වෙච්ච වෙලාවක තමයි ගොඩක් වෙලාවට මේ කූල් වර්ග හදන්නේ. ඉතින් මේ කූල් වර්ග තියෙනවා දෙක තුනක්ම. එකක් තමයි ඔඩියල් කූල්. ඔඩියල් කූල් කියන්නේ මේ දැන් අද අපි හදන තල් අලවල පවුඩර් එක එකතු කරලා හදන කූල් වර්ගය තමයි ඔඩියල් කූල් කියන්නේ. ඒ වගේම කුරක්කම් පිටිවලිනුත් හදනවා. කුරක්කම් කූල් විදිහට ඒකෙන් හදනවා. ඒ වගේම මෙහි ප්‍රසිද්ධ දෙයක් තමයි ජූලි මාසේ පළවෙනිදා ආඩි 7 වෙනි මාසේ පළවෙනිදා හින්දු භක්තිකයන්ගේ මේ උත්සවයේ පළවෙනිදා උත්සවයේ මේ ඒගොල්ලන්ගේ අවුරුදු උත්සවයට ඒගොල්ලෝ හදනවා ආඩි කූල් කියලා. ඒකත් ප්‍රසිද්ධ එකක්. ඒක ගොඩක් පැණි රසයි. ඒක හකුරු වලින් තල් හකුරු වලින් හදන්නේ. ඒකත් හරි රසයි. ඉතින් කූල් වර්ග කිහිපයක්ම මේ යාපනයේ ජනතාව ආහාරයට ගන්නවා. අවින්දෝන් ඉරිකින්ද ඔඩියල් කූල් අවිත මීන් මුල්ලු නීකපට්ට சுத்தம் செய்யப்பட்ட மீன் தற்போது இதில் போடப்படுகின்றது. මෙතනදි මාළු ලුණු දාලා තඹලා මාළුන්ගේ කටු අයින් කරලා මස විතරක් තමයි මේකට එකතු කරන්නේ.
එතකොට මේ ලේසියෙන් කන්න පුළුවන් සුප් එක වගේ කන්න පුළුවන් විදිහට තමයි හදන්නේ කටු නැතුව තමයි මේක හදන්නේ. ඒ හින්දා මාළුම්ම තම්බල ලුණු දාලා තමයි මේ දැන් අපි මේ භාජනයට එකතු කරගත්තේ. මීන් අවිත නීරුම් එතකල කලන්ද උඩපත්ත ලාරපඩ මේ දැන් මේ ඒ අර මාළු ටික තම්බපු වතුර එහෙමම ඉවත් කරන්න නැතුව මේකට ඒ මාළු වතුර ටිකත් එකතු කරගන්න. தயாரிக்கப்பட்டு கொண்டிருக்கின்ற ஒடியல் கூழுக்கு தேவையான அளவு செத்த மிளகாய், மிளகு, சீரகம், உள்ளி, பிச்சியில் அடிக்கப்பட்டு அது கரைக்கப்பட்டு அதுக்குள்ள ஊற்றப்படுகிறது. எக்கத்து கரகாண்ணே அது இசல்ல கிரைண்ட் கரகத்து மிரிஸ், கம்மிரிஸ், சூதுரு சக சுதுலூனு எக்கட கிரைண்ட் கரகத்து ஏ பேஸ்டெக பதமட்ட அவச பதமட்ட எக்கத்து கரகண்ண ஓன. ඊළඟට එකතු කරගන්න යන්නේ සියඹල. ඇට ඉවත් කරලා හොඳට පේස්ට් එක විතරක් අරගෙන තියෙන්නේ. ඒක තමයි දැන් ඊළඟට දාන්න යන්නේ. தேவையான அளவு புளி கரைத்த புளியும் இதுக்குள்ள சேர்க்கப்படும். ඊළඟට අර අපි වතුරේ කොඟවගත්තු ඔඩියල් පවුඩර් එක දැන් මේක උකු කරගන්න මේ සුප් එක උකු කරගන්න මේ භාවිතා කරනවා. දැන් මේකට ඔක්කොම දානවා. ඒ ප්‍රමාණවල් ඇති පදමට මේකට දාගන්න ඕන. ඔඩියල් කූල් කියන්නේ එන්නේ ඒකයි. ඔඩියල් ඒ කියන්නේ තල් අලවල පවුඩර් එක මේකට එකතු කරන නිසා තමයි ඔඩියල් කූල් කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක දැන් තික් වේගෙන එනවා, උකු වේගෙන එනවා. අර ඔඩියල් මේ පවුඩර් එක දැම්මට පස්සේ தயாரித்த ஒடியல்கோ கடைசியாக முறுக்க மிளகு ஓடப்படுகின்றது. போட்டு நன்றாக கலக்கிய பின்பு දැන් අවසානෙට අවසානම අදියර තමයි මුරුංග කොළ එකතු කරනවා මේකට. මොකද ඉස්සෝ දැල්ලෝ කපුලුව තියෙන නිසා ඒගොල්ලන්ගේ සැර කැපිලා යන්න තමයි මේ මුරුංග කොළ දාන්නේ. ඔන්න දැන් අපේ ඔඩියල් කූල් එක වැඩේ හරි පදමට හැදිලා තියෙන්නේ. දැන් ඉතින් මේකේ රස බලන්න තමයි තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගත්තා. පේනවනේ විශාල ප්‍රමාණයක් හැදිලා තියෙනවා. 10-15 දෙනෙකුට අනුභව කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් මේකේ රස බලමුකෝ. දැන් මේ කොස්කොලයක් තමයි පාවිච්චි කරන්නේ. ඒක පානය කරන්න හැන්දක් වෙනුවට ට්‍රැඩිෂනල් විදියට පාරම්පරික ක්‍රමය මේක තමයි. මේ තියෙන්නේ මේ වගේ කොස්කොලෙන් ගොට්ටක් හදලා තමයි මේක අනුභව කරන්නේ. මේක තමයි පාරම්පරික ක්‍රමය. මේ තියෙන හැඳි වෙනුවට පාවිච්චි කරන්න තියෙන මේක. මේ බලන්න මේ දැන් ඔඩියල් කූල් කනකොට ඔයගොල්ලන්ට පේනවනේ මේ කකුලුවෝ ඒ වගේම අපි දාපු දැල්ලෝ ඉස්සෝ මේ හැම දෙයක්ම කලවමට තියෙනවා. අපිට ඉතින් කැමති විදියට මේක දාගෙන ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම මේක කනකොට අනිවාර්යෙන්ම මේ පොල් කෑලිත් එක්ක තමයි කන්න ඕන. මේක ඒ ට්‍රැඩිෂනල් සිස්ටම් එක තමයි.
ඉස්සො දැල්ලෝ කකුළු හැම දෙයක්ම තියෙනවා. මේක කනකොට අනිවාර්යෙන් පොල් කෑල්ලක් එක්කත් කන්න පුළුවන්. මේ බලන්න මේ අපිට පොල් කෑල්ලක් කන ගම අපිට මේ ඔඩියල් කූල් එක ආහාරයට ගන්න පුළුවන්. මේ බලන්න මේ මේ ඉස්සො හැම දෙයක්ම සුපිරියටම තියෙනවා. මේ ඉස්සො කෑවා මේ දැල්ලෝ කෑල්ලම දැල්ලෝ කකුලුවත් ඉන්නවා. කැමති දෙයක් ආහාරයට ගන්න පුළුවන්. ආයෙ ඉතින් නියමයි සුපිරි රසක් එන්නේ. නිකන් අර බඩ පිරිසිදු වෙනවා වගේ අර තියෙන රසම් රසම් වගේ සැරට ඇඟට දැනෙනවා, බඩට දැනෙනවා මේක බිව්වට පස්සේ. සුපර්බ්. පිරි රසත් තියෙන්නේ. ආයේ ඉතින් කියන්න වචන නැහැ ඒ ගැන නම්. ජැෆ්නා වලට ආවේනික වෙච්ච මේ ට්‍රැඩිෂනල් සුප් එක, ඔඩියල් කූල් එක අපි ඔන්න ආහාරයට ගත්තා. ඉතින් එහෙනම් විශ්වදීව නාලිකාවේ තවත් මෙවන් රසවත් වීඩියෝකින් අපි යලිත් දවසක හමු වෙමු. එහෙනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා.